ජනාධිපතිතුමනි, ඔබතුමන්ට මතක් කරන්න ඕන, මෙතන ඉන්නේ ලංකාවේ ඉන්න මාධ්‍යවේදීන්ගෙන් පහෙන් එකයි. පහෙන් හතරක් දැන් ඉන්නවා එළියේ. මොකද මේ මොහොත වෙන විටත්, මේ අවස්ථාවට විටත් රටේ කොතැනක හෝ කිසියම් වූ සිදුවීම් වෙනවා. මේ සිදුවීම් වාර්තා කිරීමේ වගකීම රටක් වෙච්චාම වැඩියම තියෙන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන අපිට. එතනදී දැන් රටක් ගත්තහම කියනවා බලකණු හතරක් තියෙනවලු, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, මාධ්‍ය කියලා. මේ මාධ්‍ය කියන ඒ බලකණුවේ එක කම්බියක් තමයි ප්‍රාදේශීය මාධ්‍යවේදියා කියන්නේ. නමුත් අවාසනාවක තර්ම කියන්නේ ඒ කම්බිය දැන් දිරලා ටිකෙන් ටික කැඩෙන්න පටන් අරන් තියෙනවා. ඒකට හේතුව කුමක්ද කියන එක අවධාරණය කරගෙන ඒකට පිළියම් සෙවීම දේශපාලන අධිකාරී යුතුකමක් වෙනවා. මොකද එහෙම නොවුනොත් බලකණු හතරෙන් එක කණුවක් කඩාගෙන වැටෙද්දී, ඒ මාධ්‍ය කියන කණුව කඩාගෙන වැටෙද්දී අපි නිසා, ඒ කියන්නේ මේ ප්‍රාදේශීය මාධ්‍යවේදියායි කියන්නේ කම්බිය දිරලා ඒ කණුව කඩා වැටෙද්දී රට අස්ථාවර තත්ත්වයට පත් වෙන්න පුළුවන්, කිසියම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රාදේශීය මාධ්‍යවේදියා කියන පුද්ගලයා රැක ගැනීම තමුන්නාන්සේලාට බාර කරනවා. මොකද හේතුව එසේ නොවුනොත් දැවැන්ත අර්බුදයක් රට පුරා නිර්මාණය වෙන නිසා. ගරු ජනාධිපතිතුමනි, මම පිළිගැනීමට අමතරව අදහස් කරා රටවටේම ඉන්න ප්‍රාදේශීය මාධ්‍ය, රටවටා මගේ ජනමාධ්‍යවේදී සංවිධානය වුණාට රටවටේම ඉන්න සෙසු මාධ්‍යවේදීන් වෙනුවෙනුත් කතා කරන්න ඕන. ඔබතුමන්ට පුංචි කරුණ කීපයක් ඉදිරිපත් කරන්න කියලා වෙරලා අපි අදහස් කරා. මොකද මීට පෙර අපි හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් අපේ මාධ්‍යවේදීන් පිරිසක් කැඳවලා ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා ඇහුවා. මෙතන ඉන්නවා ඒදා හිටපු ජනාධිපතිතුමන් සමගේ සාකච්ඡාවට ගිය. එම වැඩසටහනේ, එම සාකච්ඡාවේදී අවසානයේ කමිටුවක් පත් කෙරුවා. කම්කරු කොමසාරිස්තුමන් සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමන්. අපි දන්නේ නැහැ ඒ කොමිසම ඒ කොමිසමට උනේ මොකද්ද කියලා දන්නේත් නැහැ. හැදුව වාර්තාවකුත් නැහැ, සිද්ධ වෙච්ච සෙතකුත් නැහැ. මම විශ්වාස කරනවා අදින් පස්සේ නම් එහෙම වෙන දෙයක් වෙන එකක් නැහැ, වෙන්න ඕන දේවල් සිදුවේවි කියලා. එයත් ඉතාමත්ම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ජනාධිපතිතුමනි, අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ කතාව කරලා මම ගෙදර යනකොට සමහර විට මගේ වට්ස්ඇප් එකට පණිවිඩයක් එයිද දන්නේ නැහැ. මා සේවය කරන ආයතනෙන් ඔබ උද්ගත වී ඇති හේතු කිපයක් නිසා ඔබගේ සේවය අවසන් කර ඇත කියලා. ඒකට හේතුව තමයි පළාත් පාලන ආයතනයේ මහපාර අතුගාන මිනිහගේ අයිතිය අපිට නැහැ. කම්කරු පනතේ ජනාධිපතිතුමනි අපි නැහැ. මේ අයිතිය නැයි කියන එක ගෙදර දන්නවනම් ගෙදර අයිතිය දෙන්නෙත් නැහැ. ඒක නිසා ගෙදර උන්දර මේ කාරණේ කියන්නෙත් නැහැ. අපි මේ සම්බන්ධයෙන් අපේ කම්කරු අමාත්‍ය මනුෂ්‍ය නායක කර්මතුමා සම කතා කරා. ඒක දැනගත්තේ අපි අපේ රටවටා ජනමාධ්‍ය විද්‍යුත් සමිතිය, සංගමය, සංවිධානය, අපි වෘත්තීය සමිතියක් ලෙස ලියාපදිංචි කරන් මමත් අපේ සභාපතිතුමත් ලේකම්තුමත් කම්කරු දෙපාර්තමේන්තුවට ගියා. ඒ ගිය වෙලාවේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස්තුමෙක් අපි ළඟ තියාගෙන විනාඩි 45ක විතර දේශනයක් දීලා කිව්වා ඔගොල්ලන්ට කිසිදු අයිතියක් නැහැ, කම්කරු අයිතියක් නැහැ කියලා. ඊට පස්සේ අපි මේක යන්නේ කොහටද? අපි මේ පිළිබඳව ලිව්වා ජනමාධ්‍ය අමාත්‍යතුමන්ට. මේ පිළිබඳව ලිව්වා අපි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට. කියන්න සතුටුයි, අඩුම ගානේ ලිපිය ලැබුණා කියලාත් උත්තරයක් හම්බුනේ නැහැ අපිට. ඒක තමයි ඇත්ත කතාව. මේක ඇත්ත, බොරුවක් නෙමෙයි. ඊට පස්සේ අපේ පරණ මිත්‍රයා මනුෂ්‍ය නානායක කර මැතිතුමන්ට අපි මේක මතක් කරා. එතුමන් කම්කරු වෙමුද නිසා එතුමන් පොරොන්දු වෙලා තියෙනවා කියලා තියෙනවා. කම්කරු පනත මේ දවස්වල සංශෝධනය වෙනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදියා පමණක් නෙවෙයි, තවත් වෘත්තීන් කීපයක් මේකතු කරලා ඒ පනත සංශෝධනය වෙනවායි කියලා මම හිතනවා, විශ්වාස කරනවා. ඉදිරියේදී කුමක් හෝ දෙයක් සිදුවේවි, ඒක ඉදිරියේදී අපිට දැනගන්නත් පුළුවන්කම ලැබෙනවා. ඒ වගේමයි ජනාධිපතිතුමනි, මාධ්‍යවේදීන්ට පසුගිය රජයේ විසින් රක්ෂණ ආවරණයක් දීලා තිබුණා. මේ රක්ෂණ ආවරණය රක්ෂණය අවුරුද්දෙන් අවුරුදු අලුත් කරන්න ඕන. මොකද්දෝ හේතුවකට එකපාරටම රක්ෂණය නැවතුණා. ඊට පස්සේ ඒ ගැනත් අපි ලිව්වා ජනමාධ්‍ය අමාත්‍යාංශයට, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට, අමාත්‍යාංශ ලේකම්තුමන්ට ලිව්වා. ඒකත් ලිපිය ලැබුණා කියලාවත් උත්තරයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ අපි හම්බුණා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතාව අපි හම්බුණා. හම්බෙලා මේ ගැන කිව්වා අපි. මමත් සභාපතිතුමාත් ලේකම්තුමත් තමයි ගිහිලා කතා කරේ මේ ගැන කිව්වා. ඒ කිව්වහම එවලම ධනුෂ්ක මහත්තයා කතා කරා ජනමාධ්‍ය ඇමතිතුමන්ට. ජනමාධ්‍ය ඇමතිතුමන් පොරොන්දු වුණා 2023 අයවැයට මේ රක්ෂණ ආවරණය දෙන්න ඒ අයවැයට ඉදිරිපත් එකතු කරනවා කියලා. නමුත් එතුමන්ට අමතක වෙන්න ඇති, ඒ නිසා එකතු වුණේ නැහැ. ඒ නිසා අපිට අද රක්ෂණයකුත් නැහැ, කම්කරු අයිතියක් නැහැ,
රක්ෂණයකුත් නෑ. ඒ පිළිබඳවත් අපි ඔබතුමන්ට මතක් කරනවා. තවත් කාරණයක් තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පසුගිය කාලේ විවිධ පුහුණු වීම් දුන්න අපිට. ඒ වගේමයි මේ උපකරණ බිලදී ගන්න තව තව දේවල් කරන්න දේවල් මේ අවස්ථාව දුන්නා. මොකද අපිට ලැබෙන ආදායම බොහොම පුංචි. මෙතන ඉන්න අයගෙන් 90%කටවත් තමුන්ගේ නමට යතුරු පැදියක් නැහැ. ඒ යතුරු පැදිය තියෙනව නම් තියෙන්නේ එක්කෝ බිරිඳගේ නමට නැත්නම් දුවගේ නමට නැත්නම් නංගිගේ හරි මල්ලිගේ හරි නමට. මොකද අපිට යතුරු පැදියක් ගන්න තරමවත් ආදායම් වාර්තාවක් පෙන්නන්න විදිහක් නැහැ බැංකුවට. මේක නෙමෙයි දැත්ත කියලා හුවොත් මේ කට්ටිය කියනවා වැත්ත ඒක තමයි කියලා. අපිට කැමරාවක් අපේ නමට ගන්න අයිතියක් නැහැ. හැකියාවක් නැහැ. ඒ නිසා තමයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපිට උදව් කරා ඒ ගන්න අයිතිය ගන්න. ඒව ගන්න. නමුත් ඒකත් නැවතිලා. පුහුණු විමුත් නැවතිලා. අර මොන හරි ගන්න තියුනේ ඒකත් නැවතිලා. පින් අයිති වෙයි පුළුවන් නම් අපේ ඇයට ඒ උදව්වත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අවසන් වශයෙන් පුංචි දෙපාර්තමේන්තුවේ පුංචි කතාවක් කියන්න ඕන. මොකද මේක සමහරක් විට වැදගත් නොවෙන්න පුළුවන් ඔබතුමන්ලට. නමුත් අපිට වැදගත්. මේ හැමදේම කරලා හම්බෙන තුට්ටු දෙකෙන් තමයි ජනාධිපතිතුමනි අපි ජීවත් වෙන්නේ. මේ රටවටේ ඉන්න අපි පාවිච්චි කරන කැමරාව අපි කාගේ හරි නමකට ගත්ත කැමරාවක්. අපි දුවන පෙට්‍රල් ටික අපි ගහපු පෙට්‍රල් ටික ගෙදර දරුවාට කණ්ඩ දෙන්න තියෙන සල්ලි වලින් තමයි පෙට්‍රල් ටික ගැහුවේ. ඒ යතුරු පැදියෙන් තමයි අපි දිව්වේ. ඒ ඉන්ටර්නෙට් බිල් එක තමයි අපි පාවිච්චි කරේ. ඔබතුමා පිළිගන්නවද? ඊයේ මට එනවා මාස සේවය කරන ආයතනයක මගේ මාසික දීමනාව 2023 මාර්තු මාසේ දීමනාව තමයි ඊයේ හම්බෙන්නේ. අපිට දීමනාවක් හම්බෙන වෙලාවක් නැහැ. කිසිම කඩයකට ගිහිල්ලා අහවල් දවසේ ගෙනත් දෙන්නම් කියලා ස්ථිර කරලා කියලා සීනි 250ක් ගන්න අපිට හැකියාවක් නැහැ. හේතුව අපිට දීමනාව දෙන දිනයක් නැහැ. ආයතන එකක් දෙකක් විතරයි ඒ වැඩේ කරන්නේ. මේ කතන්දර ගෙවල් වල කියන්න බෑ. ගෙවල් වල දන්නවනම් ගෙදරුමුත් මෙලහට ගහලා එළවලා. ඔක් කරන්න එපා කියලා. ඒක නිසා අපි ඒක ගැන අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම මොකද මාස ගණන් අවුරුදු ගණන් අපේ දීමනාවන් තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි ජනමාධ්‍ය අමාත්‍යතුමාට මම හිතන්නේ කොළඹ ජනමාධ්‍ය අමාත්‍යංශයේ කතා කරා. ඒ කතා කරද්දී කිව්වේ පෞද්ගලික ආයතනත් එක්ක කතා කිරීමේ හැකියාවක් නැහැ රජ ආයතනත් එක්ක කතා කරන්න කියලා අපි යෝජනා කරනවා. මේ කටයුත්තට හවුල් වෙන්න කියලා. එවනම් පිළිගැනීම සහ අපිට තිබුණු ගැටලු කීපයකත් අපි ඉදිරිපත් කළා. බෙහෙවින් ස්තුතියි ඔබ සියලු දෙනාට නැවතත් අධිකාරු ජනාධිපතිතුමන් අමාත්‍යතුමන්ලා දේශපාලන අධිකාරිය නිලධාරී මහතුරු ඇතුළු සියලුම දෙනාව නිහතමානීව ඉස්සරහාම ගෞරවයෙන් පිළිගනිමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.